අපි අද කතා කරනවා වියලි සමක ඩ්‍රයි ස්කින් එක ගැන තමයි අපි තාමත් කතා කරන්නේ. ඉතින් මං හිතන්නේ ගොඩක් කරුණු කාරණා ඔයගොල්ලන්ට දැන් දන්නවා. නමුත් අපි තවදුරටත් අපි කතා කළ යුතුයි. අපි සමට සත්කාර කරනකොට නැත්නම් ෆේෂල් එකක් කරනකොට pH ස්කේල් එක තියෙන දායකත්වය මොකක්ද කියන එක ගැන. මොකද මේ pH ස්කේල් එක හරිම වැදගත් වෙනවා අපේ හැමේ තියෙන සෞඛ්‍ය ආරක්ෂාව සඳහා. එතකොට අපි කියනවා pH ස්කේල් එක කියලා කියන්නේ සම මත පැතිරිලා තියෙන පුංචි තුනී පටලයක් කියලා. සම මත පැතිරිලා තියෙන තුනී පටලයක් කියලා කියනවා. එයට සීබම් තෙල්, ඒ කියන්නේ ලැක්ටික් අම්ලය සහ ඇමයිනෝ අම්ලය, සීබම් තෙල් එක ලැක්ටික් අම්ලය සහ ඇමයිනෝ අම්ලය සහ දහඩිය එකතුවක් තමයි මේ තුනී පටලය තුළ තියෙන්නේ. මත මේ තුනී පටලය සමන්විත වෙන්නේ සීබම් තෙල්, ලැක්ටික් අම්ලය සහ ඇමයිනෝ අම්ලය සහ දහඩිය කියන දේවල් එකතුවකින්. සමේ සාමාන්‍ය pH එකගේ 5.5ත් 5.7ත් අතර වෙනවා. සමේ සාමාන්‍ය pH එකගේ 5.5ත් 5.7ත් අතර වෙනවා. නමුත් ශරීර අභ්‍යන්තරයේ අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන pH එකගේ 9.2 දක්වා වෙනවා. ඒ කියන්නේ pH එකය වෙනස් අගයක් තමයි ගන්නෙ ශරීර අභ්‍යන්තරය තුළ. ඒ වගේම මතක තියාගන්න ඕනේ pH එකගේ හැමතිස්සෙම බාෂ්මික දේවල් වලට එරෙහි වෙනවා. pH එකගේ හැමතිස්සෙම බාෂ්මික දේවල් වලට එරෙහි වෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඔබේ සමේ පිටතම ස්තරයේ කොනිකෝසයිට් එක, පිටතම ස්තරයේ කොනිකෝසයිට් එකේ දහඩිය සහ කුණු, ඒ වගේම මැරුණු සෛල, ඒතර ඩෙස්මසෝම වගේ දේවල් සමන්විත වෙනවා. එතකොට ඒ වගේම තමයි මේකට මේ කොනිකෝසයිට් එක ශාරීරිය තුලට අහිතකර බැක්ටීරියා සහ දිලීර ඇතුල්වීම වළක්වනවා. බැක්ටීරියා සහ දිලීර ඇතුළුවීම වළක්වනවා. ඉතින් මේ හැමේ තියෙන හියුමිඩිටි එක තෙතමනය අඩුවීම සඳහා කොනිකෝසයිට් එක සයිට් එකේ අක්‍රිය වීම බලපාන්න පුළුවන්. මොකද කොනිකෝසයිට් එක කියන්නේ අපේ හැමේ තියෙන බැරිය එක. මේ බැරිය එකට හානි සිද්ධ වුණාම, මේ බැරිය එකේ තියෙන ආම්ලික බවට හානි සිද්ධ වුණාම හමේ තෙතමනය, එහෙම නැත්නම් හමේ හියුමිඩිටි එක අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් කතා කරන්නේ වියලි හමේ සෙබසියස් ග්ලෑන්ඩ් එක. සෙබසියස් ග්ලෑන්ඩ් එක හරිම දුර්වලයි. ඒ වගේම මේ වගේ හමක, වියලි හමක් මුල ඉඳලා තියෙන හමක වයසත් එක්ක සෙබසියස් ග්ලෑන්ඩ් වල ක්‍රියාකාරීත්වය නවත්තලාම දානවා. වයසත් සමගින් සෙබසියස් ග්ලෑන්ඩ් එකේ ක්‍රියාකාරීත්වය නවත්තලාම දමනවා. ඉතින් අපි මේකට කියනවා වයසත් සමග සෙබසියස් ග්‍රන්ථීන් සිය ක්‍රියාකාරීත්වය නවතා දැමීම කියන එකට අපි කියනවා සෝබටයිසිස් කියලා. සෝබටයිසිස් නම් කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. මේකෙන් හැම නම්‍යතාවය ගිලිහිලා සම තව දුරටත් වියලි බවට පත් වෙනවා. සමහර විට මේ தත්ත්වය නිසා වියලි භාවයට පත් නොවී තිබුණු සමක් වුණත් වයසට යනකොට මේ தත්ත්වය නිසා වියලි භාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේවා හෝමෝන, එහෙම නැත්නම් මේවා ජාන විද්‍යාවත් එක්ක තමයි එන්නේ. ඉතින් මේ වගේ தත්ත්වයක් තියෙනකොට නම් අපිට අපි කරන සත්කාර, අපි වියලි සමට කරන සත්කාර, එහෙම නැත්නම් අපි වියලි සමට කරන ෆේෂල්ස් වර්ගවලදී අපි වඩා වගකීමෙන් තමයි කටයුතු කරන්න ඕනේ. එතකොට මේ තෙල් ග්‍රන්ථීන් අධික ලෙස වියලීම නිසා සමේ විවිධ ගැටලු ඇති කරනවා කියලා අපි කතා කරා. දැන් සමහරට අපි කිව්වාගේ හැමේ රින්කර්ස්, ඒ කියන්නේ හැමේ රේඛා, සිහින් රැලි, ඒ වගේම බැක්ටීරියා ආසාදන තුවාල වගේ දේවල් ඇති වෙනවා. මොකද එතකොට හුඟක් වෙලාවට මේ හයිරොනික් ඇසිඩ් එක අඩු වෙලා යනවා, හැමේ තෙතමනේ අඩු වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් නිසා අපි වියලි හැමට සත්කාර කරනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ හැම දෙයක් ගැනම දැනගන්න මේ කරුණු කාරණා එකින් එක අපි දැනගත්තේ නැත්නම් අපිට හරි අමාරු වෙනවා වියලි සමට සත්කාර කරන්න. ඉතින් අපි දන්නවා අපේ හැමේ තියෙන සෙබසියස් ග්ලෑන්ඩ් එක නිපදවන සීබම්, සෙබසියස් ග්ලෑන්ඩ් එක මුදාහරින සීබම් ඔයිල් වල ට්‍රයිග්ලිසරයිඩ්, තිස්තර,
ස්කොලින් සහ කොලොස්ටරෝල් කියන දේවල් අඩංගු වෙනවා. මේ සීබම් ඔයිල් එක ශරීරයේ ස්නේහස්‍රාවී ග්‍රන්ථියෙම නැත්තම් සෙබසියස් ග්ලෑන්ඩ් එක නිපදවන සීබම් ඔයිල් එක ට්‍රයිග්ලිසරයිඩ් ඉතිස්තර ස්කොලින් කොලොස්ටරෝල් කියන ඒවා අන්තර්ගත වෙනවා. ඉතින් ඒ හා සමානව ශරීරය නිපදවන්නේ නැති ලිනොලික් ඒ කියන්නේ B6 සහ ඔලික් ඔලික් කියන්නේ B9 කියන මේ ලිපිඩ වර්ග එහෙම නැත්නම් මේද වර්ගත් ශරීරය ආහාර මගින් ලබා ගන්නවා. ඉතින් මේවා ශරීරයේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් වියලි හැමේ මේවා අඩුයි. වියලි හැමේ මේවා අඩුයි. එතකොට ඔබ දත යුතුයි ඔබ සේවා දායකයාට මේ සඳහා උපදෙස් ලබා දෙන්න. කවුන්සලින් ලබා දෙන්න ඕනේ සේවා දායකයාට මේ දේවල් නැවත ඇති කරගන්න. මොකද සීබම් ඔයිල් එක විතරයි ශරීරයේ නිපදවන්නේ ලිපිඩ විශේෂ විදියට. ඔලික් සහ ලැනොලික් B6 සහ B9 කියන ඒවා හුඟක් වෙලාවට පිටස්තර ආහාරවලින් තමයි ලබා ගන්න. ඒතර ඒවා ලබා දීම සඳහා සමට සත්කාර කිරීමේ පියවරක් ලෙස ඔබ ක්‍රියා කරන්න ඕනේ. ඔබේ සේවාදායකට උපදෙස් දෙන්න ඕනේ. ඒ වගේම සේවාදායකට ඒවා ලබා දීම සඳහා කටයුතු කරන්න ඕනේ. B6 සහ B9. B6 සහ B9 කියන දේවල් ලබා දීම සඳහා ඔබ කටයුතු කරන්න ඕනේ. ඒ විතර තමයි ඔබට සාර්ථක ලෙස ඒ සමට ඩ්‍රයි ස්කින් එකට ප්‍රතිකාර කරීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් හොඳයි මම හැමදාමත් වගේ කියනවා අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. එතකල් අපේ channel එක subscribe කරන්න, මේක share කරලා යාළුවන් අතර share කරලා අපට subscribers ලා වැඩි කරලා දෙන්න, subscribers ලා වැඩි කරලා දෙන්න, අපේ දැනුම share කරගන්න, like එකක් comment එකක් අපිට හරි වැදගත් වෙනවා. ඔබ තුලින් අපට subscribers ලා වැඩි වෙනවා නම් තව දැනුම ගොන්නක් ඔබට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මම අර ඊයේ කිව්වා වගේ විභාගයේ සඳහා විතරක් නෙවෙයි නිරන්තරයෙන් ඔබගේ දැනුම update කර ගැනීම සඳහා මට උදව් කිරීමේ සුවිශේෂ හැකියාවක් එතකොට ලැබෙනවා. ඉතින් හොඳයි අපි කතා කරමු. තවත් බොහෝ කරුණු කාරණා තියෙනවා සම ගැන කතා කරන්න. මම දැන් තාමත් වියලි සම තුල තමයි ඉන්නේ. අපි අනෙක් සම වර්ග ගැනත් මේ විදිහටම පැහැදිලි අවබෝධයක් ගමු. ඔබ විභාගයේ සඳහා විතරක් නෙවෙයි මේක ඔබගේ වෘත්තියේ මේ ජීවිතය සංවර්ධනය සඳහාත් වැදගත් වෙයි කියලා මම බොහෝ සේ විශ්වාස කරනවා.